රතු යෝධ තරුවක් කියන්නේ සාමාන්‍යයෙන් මධ්‍යම ප්‍රමාණයේ ස්කන්ධයක් තියෙන තරුවක් තම ජීවිත කාලයේ අවසානයේදී පත්වන ඒ අවධියක්. අපි මෙම වීඩියෝ එකෙන් රතු යෝධ තරු ගැන විමසා බලමු. ඒ සඳහා අපි මුලින්ම රතු යෝධ තරුවක් බිහිවන ආකාරය ගැන සොයා බලමු. සාමාන්‍ය ස්කන්ධය සූර්යාගේ ස්කන්ධය මෙන් 0.3 සිට 8 දක්වා ඇති මධ්‍යම ප්‍රමාණයේ තරු තමයි රතු යෝධ අවස්ථාවට පත්වෙන්නේ. මෙහිදී සිද්ධ වෙන්නේ එම තරුව තම ජීවිතයේ අවසාන කාලයට ළඟා වෙද්දී ප්‍රසාරණය වීමකට භාජනය වීම. මෙලෙස ප්‍රසාරණය වෙන්නේ කොහොමද කියලා මම තව ටිකකින් විස්තර කරන්නම්. උදාහරණයක් වශයෙන් අපගේ සූර්යයා තව අවුරුදු බිලියන 6කින් පමණ රතු යෝධ අවස්ථාවට පත්වෙනවා. එසේ වීමේදී එය දැනට පෘථිවිය සූර්යයා වටා ගමන් කරන කක්ෂයේ ප්‍රමාණයට පමණ ප්‍රසාරණය වෙන්න පුළුවන්. සංඛ්‍යාත්මකව කිව්වොත් දැනට සූර්යාගේ විෂ්කම්භය වෙන්නේ කිලෝමීටර් මිලියන 1.5ක් පමණ. නමුත් ඒ රතු යෝධ අවස්ථාවට පත්වීමේදී ඒ විෂ්කම්භය කිලෝමීටර් මිලියන 300ක් පමණ වෙන්න පුළුවන්. ඒ කියන්නේ දැන් තියෙන ප්‍රමාණය වගේ 200 ගුණයක් පමණ එය විශාල වීමට හැකියාවක් තියෙනවා. ඒ වගේම රතු යෝධ අවස්ථාවට පත්වීමේදී තරුව ප්‍රසාරණය වීම නිසා ඒ පෘෂ්ඨයේ උෂ්ණත්වය අඩු වෙනවා. සාමාන්‍යයෙන් තරුවේ පෘෂ්ඨයේ උෂ්ණත්වය කෙල්වින් 6000 සිට 4500ක් පමණ දක්වා අඩුවීමක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. මේ විදිහට උෂ්ණත්වය අඩුවීමේදී තරුවෙන් නිකුත් කරන විකිරණයේ සංඛ්‍යාතයත් අඩු වෙනවා. එලෙස සංඛ්‍යාතය අඩුවීම නිසා තමයි තරුව රතු පාටට අපට දැర్శණය වෙන්නේ. ඊළඟට අපි බලමු සාමාන්‍ය මධ්‍යම ප්‍රමාණයේ තරුවක් රතු යෝධ අවස්ථාවකට ප්‍රසාරණය සිද්ධ වෙන්නේ කොහොමද කියලා. මේදී අපි තරුවේ ඇතුළත සිද්ධ වෙන න්‍යෂ්ටික විලයන ප්‍රතික්‍රියාව ගැන සලකා බලන්න ඕනේ. කලින් සඳහන් කරපු ආකාරයට තරුවක් රතු යෝධ අවස්ථාවට පත්වෙන්නේ ඒ ජීවිත කාලයේ අවසන් අධියරේදී. ඒ කාලය වෙනකොට තරුවේ හරයේ තියෙන හයිඩ්‍රජන් සියල්ලම වාගේ හීලියම් බවට පරිවර්තනය වෙලා ඉවරයි. මේ විදිහට හීලියම් වලින් පිරී තිබෙන තරුවේ හරය තුළ න්‍යෂ්ටික විලයන ප්‍රතික්‍රියාව සිදුවීම සඳහා අවශ්‍ය කරන හයිඩ්‍රජන් වල අඩුවක් ඇති වෙනවා. මේ ආකාරයට හයිඩ්‍රජන් අඩුවීම නිසා තරුවේ න්‍යෂ්ටික විලයන ප්‍රතික්‍රියාව හරයේ සිට බාහිර ස්තරවලට ව්‍යාප්ත වෙනවා. මේ විදිහට න්‍යෂ්ටික විලයන ප්‍රතික්‍රියාව තරුවේ බාහිර ස්තරයන්ට ව්‍යාප්ත වෙද්දී තරුව ප්‍රසාරණය වෙන්න පටන් ගන්නවා. මේ විදිහට තරුවේ විකිරණශීලී පීඩනය නිසා තරුව ප්‍රසාරණය වීමට පටන් ගැනීමේදී ගුරුත්වාකර්ෂණය නිසා හීලියම් හරය සංකෝචනය වීමකට භාජනය වෙනවා. හීලියම් හරය සංකෝචනය වීමේදී ඒ උෂ්ණත්වය වැඩි වෙනවා. මෙලෙස උෂ්ණත්වය වැඩි වුණාට පස්සේ හීලියම් න්‍යෂ්ටික විලයන ප්‍රතික්‍රියාවකට භාජනය වෙනවා. ඒ කියන්නේ හීලියම් පරමාණු එකට එකතු වෙලා කාබන්, ඔක්සිජන් වගේ පරමාණු මෙම හරය තුළ සෑදීමට පටන් ගන්නවා. මේ ආකාරයට තමයි මධ්‍යම ප්‍රමාණයේ ස්කන්ධයක් තියෙන තරුවක් රතු යෝධ අවස්ථාවට පත්වෙන්නේ. අපි ඊළඟට බලමු රතු යෝධ අවස්ථාවෙන් පස්සේ අවසානයට මොකද වෙන්නේ කියලා. මේ විදිහට ප්‍රසාරණය වෙච්ච තරුව තම බාහිර ස්තරයන්හි හයිඩ්‍රජන් විලයනය කරමින් තවත් අවුරුදු බිලියනයක් පමණ පවතිනවා. මෙම කාලය අවසානයේදී තරුවේ බාහිර ස්තරයන් ප්ලැනටරි නෙබියුලා එකක් වශයෙන් අවකාශයට විසිරීලා යනවා. මේ ප්ලැනටරි නෙබියුලාකේ කාබන්, නයිට්‍රජන්, ඔක්සිජන් වගේ මූලද්‍රව්‍යයන් බහුලව තියෙනවා. ඊට පස්සේ මේ මූලද්‍රව්‍යයන් විශ්වයේ තියෙන අනෙකුත් ගෑස් සහ ඩස් ක්ලවුඩ්ස් වලට එකතු වෙනවා. මේ ගෑස් සහ ඩස් ක්ලවුඩ් වලින් නැවතත් සූර්යයාකු සහිත ග්‍රහ පද්ධතියක් බිහි වෙන්න පුළුවන්. මේ ආකාරයට තමයි තරුවක අභ්‍යන්තරයෙන් නිපද වෙන මූලද්‍රව්‍යයන් විශ්වය පුරා විසිරී යන්නේ. උදාහරණයක් වශයෙන් ගත්තොත් පෘථිවියේ තියෙන ජීවියට අත්‍යවශ්‍ය මූලද්‍රව්‍ය වන කාබන්, නයිට්‍රජන් සහ ඔක්සිජන් නිෂ්පාදනය වෙලා තියෙන්නේ සූර්යාට පෙර තිබූ තවත් සූර්යයෙක්ගේ අභ්‍යන්තරය තුළ. අපි ඊළඟට බලුවොත් සංකෝචනය වෙච්ච තාරකාවේ හරයට මොකද වෙන්නේ කියලා. එය සුදු වාමන තාරකාවක් බවට පත්වෙනවා. මෙම සුදු වාමන තාරකාව තුළ න්‍යෂ්ටික විලයන ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙන්නේ නැහැ. ඒක නිසා කාලය ගත වෙද්දී මෙම සුදු වාමන තාරකාව තම තාප ශක්තිය අවකාශයට නිකුත් කරලා ක්‍රමයෙන් කළු වාමනයක බවට පත්වෙනවා. මෙම කළු වාමන අවස්ථාව විශ්වයේ අවසානය දක්වා පවතින්න පුළුවන්. විශ්වය ගැන මේ වගේ තවත් නවතම තොරතුරු දැනගැනීමට අභ්‍යවකාශ විද්‍යාව චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න.